for decades. දශක ගානක් තිස්සේ. For a decade දශකයක් තිස්සේ. For decades දශක ගානක් තිස්සේ. For days දවස් ගානක් තිස්සේ. දවස් ගානක් තිස්සේ. For days. Right. එතකොට ago පාවිච්චි කරන simple past tense එකත් එක්ක එහෙනම් 2 days ago දවස් දෙකකට පෙරාතුව ඒ වර්ඩ් එක ඕන එතකොට ලේසි ඔළුවට දාගන්න හැම වෙලේම සිංහල ට්‍රාන්ස්ලේෂන් එක ඔළුවට දාගත්තාම හරි ලේසි පෙරාතුව දැන් සමහර උන් කියනවා දවස් දෙකකට කලින් කියලා එතකොට ago කියන්නේ කලින් නෙවෙයි ඒක කලින් කියවම before වගේනේ before you come වයින්ට කලින් ඒක වෙන තේරුමක් තියෙනවා right එතකොට a century ago සිය වසරකට පෙර අතව. A decade ago දශකයකට පෙර අතව. 5 years ago අවුරුදු පහකට පෙර අතව. අපේ සීයා මිය ගියා අවුරුදු පහකට පෙර අතව. මම දන්නේ නැතුව අහනවා. ඔයාගෙන් අහනවා. ඔයාගේ සීයා තාම ජීවත් වෙනවද? Is your sia is your grandfather still living? තාම ජීවත් වෙනවද? ඒතර වාගෙන no sir. අවුරුදු පහකට පෙර ආතුව සීයා මරණය වැළඳගත්තා. කොහොමද කියන්නේ? No sir. 5 years ago my grandfather embraced death or died. Died කියන්නේ ගියා. He died 5 years ago. He embraced death 5 years ago. He passed away 5 years ago. He passed away. කලුරිය කළා. අවුරුදු ගණනේ දැන් මම එහෙම වුත් වාගේ සියා සසියා අවුරුදු පහකට කලින් කලුරිය කළා. කලු පාට රියක් ඇවිල්ලා අරන් ගියා. වගේ ඒවා මොනවද? Formal English. Formal English විධිමත් ඉංග්‍රීසි. චෝරියන් කතා බහේදී පාවිච්චි කරන්නේ නැති ඉංග්‍රීසි. Right? නමුත් ඉතින් කිව්වා කියලා අවුලුත් නැහැ ඉතින්. අර අනිත් වචන දන්නේ නැත්නම් ඒක හරි කියලා කියන්න එපා අදහ දෙන්න එපා. Right. එහෙනම් අපි යන් unit 19 වල තියෙන lesson එකට යමු. Okay.